स्किल्स श्रीलंका। आई बोवन आदरणीय दुए पुते අදත් සුපුරුදු පරිදිම ස්කිල් ශ්‍රී ලංකා වැඩසටහන තුලින් අපි ඔබගේ නිවසට පැමිණියේ ඔබ ආසම කරන තවත් රසබර වෘත්තීය ශිල්පියක් ගැන හඳුන්වා දීමටයි. මේ වන විට ස්කිල් ශ්‍රී ලංකා වැඩසටහන් මාලාව තුලින් ඔබ පරිගණකය පිළිබඳ දැනුමක් ලබාගෙන තියෙනවා. පරිගණකයක් කියන්නේ කුමක්ද? එහි කොටස් මොනවද? එය එකලස් කරගන්නේ කොහොමද? මෙහියුම් පද්ධතියක් කියන්නේ මොකක්ද? ඔය අනාදී ලෙස විවිධ දෑ ඔබ පරිගණකය පිළිබඳ අධ්‍යයනය ලැබුවා. ඉතින් අපි හිතමු අපි මේ වන විට ඒ ඉගෙනගත්ත දැනුමට අනුව පරිගණකයක හිමිකාරයෙක් කියලා. ඉතින් තවත් මොනවද අපිට මේ පරිගණකයක් ළඟ තියාගෙන මොන වගේ ශාස්ත්‍රයන්ද අපිට ඉගෙන ගන්න පුළුවන්? ඉතින් ඒ ඔස්සේ අපි බලමු වර්තමාන කාලයේ ලෝකයේ ප්‍රචලිත වෘත්තීය ශිල්පයක් පිළිබඳ ඉගෙන ගන්න. ඔබ අහලා තියෙනවද පරිගණක චිත්‍රක නිර්මාණ ශිල්පය කියලා? චිත්‍රක නිර්මාණ ශිල්පය ග්‍රැෆික් නිර්මාණ ශිල්පී කියලා කියන්නේ. ඒ වෘත්තිය ගැන ඔබ මොනවද දන්නේ? ඔබ කලින් ඒ පිළිබඳව අහලා තියෙනවද? කලින් ඒ පිළිබඳව හදාරලා තියෙනවද? යම් දෙයක් ඒ සම්බන්ධව කරලා තියෙනවද? කරලා තියෙනවද? ඔබ හැමෝටම මම හිතනවා පරිගණකයක් නිවස තුල තියෙනවා කියලා. අද කාලේ වෙනකොට ඕනෑම නිවසක තියෙන අත්‍යවශ්‍ය භාණ්ඩයක් නැත්නම් අනිවාර්ය භාණ්ඩයක් බවට පරිගණකේ පත් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ යුගයක ඔබට ඔබගේ පරිගණකේ ලැබුණු මුල්ම දවසේ ඔබ මොකද්ද කරේ? ඔබ චිත්‍රෙන්ද, පේන් ප්‍රෝග්‍රෑම්ස් වලින් චිත්‍රෙන්ද, විවිධ ටූල්ස් භාවිතා කරලා යම්කිසි නිර්මාණයක් කරා. එයත් මේ චිත්‍රක නිර්මාණ ශිල්පයේ එක් මූලාරම්භයක්. ඉතින් ඔබ හිතුවේ නැති වුණාට ඔබ චිත්‍රක නිර්මාණ ශිල්පය හදාරලා නැහැ කියලා ඔබ විසින්ම තනිවම කරපු දෙයක් තමයි මේ පේන් ප්‍රෝග්‍රෑම්ස් කියලා කියන්නේ. ඉතින් ඉන් ඔබට අපි තවත් මේ වෘත්තියේ කොයිතරම් දුර යන්න පුළුවන්ද කියන එක අද අපි බලමු. ග්‍රැෆික් නිර්මාණ මොනවද මේ ග්‍රැෆික් නිර්මාණ කියලා කියන්නේ? ඉතින් අද අපි ඉගෙන ගන්නවා මේ චිත්‍රක නිර්මාණ ශිල්පය කියන්නේ මොකක්ද කියලා. ඒ වගේම එහි යෙදවීම මොකක්ද, මොන වගේ දේවල් වලටද අපි මේක භාවිතා කරන්නේ, මොන වගේ මෘදුකාංගද භාවිතා කරන්නේ කියන එක අපිට මේ පාඩම් මාලාව තුලින් ඔබට ඉගෙන ගන්න පුළුවන්. අපි මුලින්ම බලමු පරිගණක නිර්මාණ ශිල්පය කියන්නේ මොකක්ද කියලා. ග්‍රැෆික් ඩිසයින් කියලා කියන්නේ මොකක්ද කියලා. ග්‍රැෆික් නිර්මාණ කියලා කියන්නේ එක්තරා ආකාරයක සංනිවේදන ක්‍රියාවලියක්. ඒ කියන්නේ යම් පණිවිඩයක් හෝ අදහසක් අපි අන් කෙනෙක්ට නැත්නම් යම් පිරිසකට ඉදිරිපත් කරන්න භාවිතා කරන දෘශ්‍ය සංනිවේදන ක්‍රියාවලියක්. මොකද්ද මේ මම කිව්වේ? අපි උදාහරණයක් හිතමු. ඔයාගේ අපේ පුංචි දුවල පුතාලගේ පාසලේ යම් නාට්‍යයක් රඟදැක්වෙනවා කියලා හිතමු. දැන් කොහොමද ඔයාලා මේ නාට්‍ය අනිත් පිරිසට දැනුම් දෙන්නේ? මෙහෙම නාට්‍යයක් තියෙනවා මෙන්න මේ දවසේ මේ වෙලාවට නාට්‍යයක් කරනවා කියලා අපි කොහොමද දැනුම් දෙන්නේ? අපි කරන්නේ මොකද්ද? යම් කිසි නිර්මාණයක් කරලා ඒක ප්‍රදර්ශනය කරනවා. පාසල තුල එහෙම නැත්නම් පාසලින් පිට බාහිර පුද්ගලයන්ට දැනුවත් වෙන්න තමයි අපි මේ නිර්මාණය කරන්නේ. ඉතින් මේ වන විටත් මං හිතන්නේ පුංචි දුවල පුතාලා ඒ වගේ දේවල් කරලා ඇතිනේ. ඉතින් අන්න ඒ දේවල් තමයි මේ ග්‍රැෆික් නිර්මාණ කියලා කියන්නේ, එක්තරා දෘශ්‍ය සංනිවේදන ක්‍රියාවලියක්. හොඳයි, අපි බලමු මොනවද මේ ග්‍රැෆික්ස්. ග්‍රැෆික් නිර්මාණකරණය කොහොමද අපි අතරට ආවේ? එක පාරට ආපු දෙයක් වෙන්න බෑනේ නේද? ඉතින් අපි ප්‍රධාන වශයෙන් ගත්තාම පේපර් බේස්ඩ් ඩිසයින්ස් කියලා කියනවා. පේපර් බේස්ඩ් ග්‍රැෆික්ස්, ඒ කියන්නේ කඩදාසි මත පදනම් වූ නිර්මාණ. ඒ වගේම කම්පියුටර් බේස්ඩ් ග්‍රැෆික්ස්, ඒ කියන්නේ පරිගණක ආශ්‍රිත නිර්මාණ. ඉතින් මේ පරිගණක අපි අතරට එන්න කලින් කොහොමද මේ නිර්මාණ ශිල්පය ඉදිරියට ආවේ? හිතන්න බලන්න. මේක මේ අද ඊයේ දෙයක් නෙමෙයි. අපි අතීතය ගැන හිතුවොත්, මීට සියවස් ගණනාවකට කලින් ගැන හිතුවොත්, අතීතයේ ගල් යුගය ගැන ඔබ අහලා තියෙනවනේ. අන්න ඒ ගල් යුගයෙන් තමයි මේ නිර්මාණ ශිල්පය අපේ අතරට ආවේ. හිතන්න, ඒ කාලේ අපි මේ රූප සටහන්වල පේන පරිදි බලන්න චිත්‍ර නිර්මාණය කරනවා ගල් යුගයේ. එතකොට කොහොමද මේ දරුවෝ මේ මිනිසුන් කොහොමද මේ නිර්මාණ කරන්නේ නැත්තේ? තීන්ත තිබුණෙත් නැහැ, කඩදාසිත් නැහැ, පරිගණකත් නැහැ.
ඔය කිසිම දෙයක් නැතුව කොයි වගේ නිර්මාණයක්ද කරන්න නැත්තේ. පරිසරයේ තිබ්බ අපිට හොයාගන්න පුළුවන් අහල පහල තිබුණු හොයාගන්න පුළුවන් දේවල් වලින් මවුන් නිර්මාණ කරන්න ඇති. හිතන්නකෝ ගල් පතුරු. දැන් ගල් එනකනේ ඉන්නේ. එහෙනම් ඒගොල්ලන්ට ගල් පතුරු හම්බෙනවා. ඒ පතුරු වලින් ඒ ගල් එන් වල සීරීම් ඇති කළා ඔවුන් මුලින්ම නිර්මාණයන් පටන් ගත්තා. දැන් මේක කරද්දී ඔවුන්ටත් ඒක රසවත්නේ. මොකද නිර්මාණයක් කියලා කියන්නේ කෙනෙක්ගේ සිතට සතුටක් ලැබෙන දෙයක්නේ. ඉතින් ඊළඟට ඔවුන් උත්සාහ කරා තවත් විවිධ දේ ප්‍රයෝගී කරගෙන මේ නිර්මාණ තවත් වැඩි දියුණු කරන්න. අන්න ඒ අවස්ථාවේදී මොකද කළේ? පරිසරයේ තිබුණු ශාක පත්‍ර නැත්තම් ගස්වල පොතු එහෙමත් නැත්තම් ගස්වල හටගත්ත පළ ඒ කියන්නේ ගෙඩි වර්ග වගේ දේවල් පාවිච්චි කරලා විවිධ වර්ණ නිර්මාණය කරගත්තා. ඒ වගේම ඔවුන් හිටියේ කැලෑවල් වලනේ. එතකොට ඒ කැලෑවල් වල කොයිතරම් මැටි වර්ග තියෙනවද? විවිධ පස් වර්ග. අන්න ඒ මැටි වලිනුත් මොකද කළේ? තවත් වර්ණක හදාගත්තා. ඒ වගේම ගස්වල මැලියම් ඊළඟට ගල් අඟුරු ඒ වගේ හැම දෙයක්ම අපිට ඒ අවස්ථාවේ ඔවුන්ට පරිසරයෙන් ලබා ගන්න පුළුවන් වෙච්ච හැම දෙයක්ම පාවිච්චි කරලා ඔවුන්නේ සිතුවම් කරා. ඇයි ඒ සිතුවම් කරේ? ඔවුන් ඒ සිතුවම් කරන්න ඇති සමහර විට දැන් ඔවුනුත් ලෙනකන හිටියේ. ඊළඟට ඒ ලෙනට පදිංචියට ඒ කියන්නේ වාසස්ථානය කරගන්න යම් පිරිසක් આવුත් ඒ අයට පණිවිඩයක් දෙන්න පාවිච්චි කළා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉදිරි අනාගතයේ කෙනෙක්ට යම් පණිවිඩයක් දෙන්න පාවිච්චි කළා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අද අපි අපේ මතකයන් තියාගන්න පින්තූර ගන්නවනේ. ඒ වගේ ඒ මතක සටහන් බිත්තිවල ඇඳලා තියාගත්ත වෙන්නත් පුළුවන් මතකයේ වෙනුවෙන්. ඒ වගේ විවිධ දේවල් වලින් ඔවුන්නේ නිර්මාණ සිදු කරා. ඉතින් ඔය විදිහට ආරම්භ වුණු නිර්මාණ කඩදාසියේ නිෂ්පාදනයත් එක්ක තවත් දියුණු වෙලා තමයි අද පවතින මේ තත්වයට ඇවිත් තියෙන්නේ. ඊළඟට අපි බලමු දරුවනේ මොනවද මේ කඩදාසි ආශ්‍රිත නිර්මාණ කියන්නේ කියලා. කඩදාසි ආශ්‍රිත නිර්මාණ මොනවද ඔයගොල්ලෝ කඩදාසි ආශ්‍රිත නිර්මාණ කියලා හිතන්නේ? ඒ කියන්නේ පරිගණක ශාස්ත්‍රය පරිගණක අපිට පරිගණක මෘදුකාංග නැත්තම් ඩිවයිසස් ඒ දේවල් අපිට ලැබෙන්න කලින් නිර්මාණ සිදු කරපු ආකාරය ඔයගොල්ලෝ දැකලා තියෙනවෙතිනේ ඒ වගේ චිත්‍ර නේද? හොඳයි. අපි ඊළඟට බලමු මේ ගල් යුගයෙන් පස්සේ මේ වැඩි දියුණු වෙච්ච කාලයේදී කඩදාසියේ ආරම්භයත් එක්ක කොහොමද මේ නිර්මාණ ගොඩ නැගුණේ කියලා. पेपर बेस्ड ग्राफिक ඒ කියන්නේ කඩදාසි ආශ්‍රිත නිර්මාණ. ඔවුන් දැක්ක දේ දුටුව දේ තවත් අය එක්ක බෙදා හදා ගන්න ඔවුන් එය නිර්මාණය කරා. ඉතින් හැමෝටම මේ කඩදාසි ආශ්‍රිත නිර්මාණ කරන්න පුළුවන්ද? අනිවාර්යෙන්ම එවැනි දෙයකට නිර්මාණශීලී හැකියාවක් තියෙන්න ඕනේ. තමුන් දැක්ක දේ තවත් අයට බෙදා හදා ගන්න ඒ ආකාරයෙන්ම නිර්මාණය කරන්න ඔවුන්ට හැකි වුණා. මොනවද අපිට මේ චිත්‍රයක් නිර්මාණය කරන්න අවශ්‍ය වෙන්නේ? මොනවද? කඩදාසි අවශ්‍ය වෙනවා. ඒ වගේම අපි දන්නවා චිත්‍ර ශිල්පියෙක් පාවිච්චි කරන දේවල්. කැන්වස් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට විවිධ ඉන්ක් වර්ග, ඔයිල් බේස්ඩ් වෙන්න පුළුවන්, වෝටර් කලර්ස් වෙන්න පුළුවන්, පින්සල් වර්ග. පින්සලක් කියුවාම එක එක පින්සල් වර්ග තියෙනවා. විවිධ පින්සල්. අපිට යම් කෙනෙක්ගේ රුවක් අඳින්න පින්සල් පහක් හයක් ඕන වෙන්න පුළුවන්. මොකද සිහින් රේඛා ඊළඟට විශාල රේඛා ඔය වගේ ඝන රේඛා හැමදේම අඳින්න අපිට විවිධ පින්සල් පාවිච්චි කරන්න වෙනවා. ඉතින් ඕ වගේ ගොඩක් උපකරණ අපිට භාවිතා කරන්න වෙනවා මේ කඩදාසි ආශ්‍රිත නිර්මාණ ශිල්පයේදී. අපි බලමු මේ වගේ නිර්මාණ. මේ බලන්නකෝ. ඔයාලත් අඳිනව නේද මේ වගේ නිර්මාණ? කඩදාසි ආශ්‍රිත නිර්මාණ. විවිධ ඉන්ක් වර්ග, වෝටර් කලර්ස් වෙන්න පුළුවන්, නැත්නම් ඉන්ක් ඔයිල් කලර්ස් මොන හරි ඒ වගේ තීන්ත වර්ග පාවිච්චි කරලා අපිට පුළුවන් මේ වගේ නිර්මාණ සිදු කරන්න. එතකොට ඕගොල්ලෝ අහලා තියෙන ප්‍රසිද්ධ නිර්මාණ මොනවද? ඕගොල්ලෝ අහලා තියෙනවා මොනාලිසා චිත්‍රය. ඕනම කෙනෙක් දන්න චිත්‍රයක් තමයි මේ මොනාලිසා චිත්‍රය. කියන්නේ කොයිතරම් ප්‍රසිද්ධද? හැබැයි මේ නිර්මාතෘට කොයිතරම් අපහසු වෙන්න ඇතිද මේ නිර්මාණය ලෝක ප්‍රසිද්ධ කරගන්න නේද? අපි බලමුකෝ ඒවා සම්බන්ධව කොහොමද මේ දේවල් සිද්ධ වෙන්නේ කියලා. හරි. එතකොට අපි ඔය කතා කරේ পেපර් බේස්ඩ් ඩ්‍රොයින්ස් ගැනනේ. পেපර් බේස්ඩ් ඒ කියන්නේ අපි කඩදාසි ආශ්‍රිත නිර්මාණ ගැන. එතකොට මොනවද මේ පරිගණක ආශ්‍රිත නිර්මාණ කියලා කියන්නේ? පරිගණක ආශ්‍රිත නිර්මාණ කියලා කියන්නේ කම්පියුටර්ස් නැත්තම් පරිගණක මෘදුකාංග ඒ සියලුම දේවල් උපයෝගී කරගෙන සිදු කරන නිර්මාණ. අද කාලේ වෙනකොට මේ ලෝකයේ දියුණුවත් එක්ක මේ නවීන තාක්ෂණයත් එක්ක කොයිතරම් දුරකට මේ නිර්මාණකරණය ඇවිත් තියෙනවද කියන එක අපි බලමු.
අපි දැක්කොත් දෙයක් අපිට පුළුවන් ඒක ඡායාරූපගත කරලා හරි අපේ නිර්මාණයකට එකතු කරගන්න. එහෙම නැත්නම් අපිට ඒක අපිට නිර්ම අඳින්න පුළුවන් ඒ නිර්මාණ. හැබැයි මේ සියලුම දේ කරන්නේ අපි පරිගණක ආශ්‍රිතයෙන්. පරිගණකය මෘදුකාංග කියන ওই සියලුම දේ එකතු කරගෙන තමයි අපි මේ පරිගණක ආශ්‍රිත නිර්මාණ සිදු කරන්නේ. ඒ වගේම නිර්මාණයේ සිදු කිරීම පමණක් නෙමෙයි ඒක අපි අවසන් කරලා ආවුට්පුට් එක. ඒ කියන්නේ අපි ඒක පිටතට ලබා දෙන්න අපේ ඒක ප්‍රචාරණය කරගන්නත් අපි මේ විද්‍යුත් මාධ්‍යයන් පරිගණක ශාස්ත්‍රය ආශ්‍රිත මාධ්‍යයන් තමයි භාවිතා කරන්නේ. අපි බලමු මේ වගේ කම්පියුටර් බේස්ඩ් ආර්ට් මේ තියෙන්නේ යම් ඡායාරූප ශිල්පියෙක් විසින් ගත්ත පින්තූරයක් නැවත නිර්මාණය කරලා. එතකොට මේ වගේ දේවල් වලට අපි කියනවා ඩිජිටල් ආර්ට්ස් කියන්න පුළුවන්, ස්මජ් ආර්ට්ස් කියන්න පුළුවන්, තව තියෙනවා වෙක්ටර් ආර්ට්ස්. අපි බලමුකෝ වෙක්ටර් ආර්ට් එකක් උනත් මේ තියෙන්නේ වෙක්ටර් ආර්ට් එකක්. ඕගොල්ලෝ හැමෝම දන්න අයන් මෑන් ඕගොල්ලෝ අඳුරනවනේ නේද? ඒ ඉන්නේ ඒ තියෙන්නේ වෙක්ටර් ආර්ට් එකක්. වෙක්ටර් පෝට්‍රේට් කියලා කියන්නත් පුළුවන්. ඒ කොටසින් කොටස ඇඳලා නිර්මාණය වෙච්ච ග්‍රැෆික් නිර්මාණ. එතකොට මේක නිර්මාණය කරන්න පරිගණකය සහ මෘදුකාංග ඇතුළු තවත් ඩිවයිසස් අපිට අවශ්‍ය වෙනවා. අපි බලමු තවත් නිර්මාණයක්. මේ බලන්න. මේ නිර්මාණයේදී එක් නිර්මාණයක් තියෙනවා පින්තූරයක් එඩිට් කරලා තමයි ඒක අපි හදලා තියෙන්නේ. ඒකම අනිත් නිර්මාණය යම් software එකකින් යම් software එකක තියෙන tools භාවිතා කරලා තමයි අපේ ඒ මූණ නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට මේකට ඇත්තෙන්ම සහජ හැකියාවක් නොතිබිච්ච කෙනෙක් සමහර විට චිත්‍රයක් අඳින්නවත් බැරි කෙනෙක් software භාවිතා කරලා මේ වගේ නිර්මාණයක් සිදු කරන්න පුළුවන්. එතනදී ඔයගලන්ට හිතෙනවා ඇති නේද? සාමාන්‍ය හැකියාවක් නැති කෙනෙක්ට වුණත් මේ පරිගණක ආශ්‍රයෙන් නිර්මාණ සිදු කරන්න පුළුවන්. ඊළඟට අපි බලමු computer based සහ paper based නිර්මාණ වල තියෙන වෙනස්කම් මොනවද? මොනවද අපිට තියෙන වාසි අවාසි කියන එක අපි කතා කරමු දැන්. මම කලිනුත් කිව්වා මං හැම වෙලේකම කියනවා paper based නිර්මාණ කරද්දී අපිට විශේෂ හැකියාවන් තියෙන්න ඕනේ. නිර්මාණශීලී වෙන්න ඕනේ. ඒ වගේම තමයි ගොඩක් මහන්සි වෙන්නත් ඕනේ. හැබැයි පරිගණක ආශ්‍රයෙන් අපිට නිර්මාණය කරද්දී ලොකු හැකියාවන් අවශ්‍ය නැහැ. අපිට කම්පියුටර් එකක් පරිශීලනය කරන්න, ඒ වගේම software හසුරවන්න පුළුවන් නම් අපිට නිර්මාණශීලී නිර්මාණයක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම තමයි වැරදි නිවැරදි කරගන්න. දැන් හිතන්නකෝ අපි ඇඳපු චිත්‍රයක අපි paper based වලින් කරපු නිර්මාණයක යම් වැරද්දක් වුණොත් අපි කොහොමද නිවැරදි කරගන්නේ? සමහර විට ඒක නැවත නිර්මාණය කරන්න වෙන්න පුළුවන් නේද? අපහසුයි අපිට ඒ වැරද්දක් නිවැරදි කරගන්න. හැබැයි අපි කම්පියුටර් ෆීල්ඩ් එකේදී අපි පරිගණක ආශ්‍රයෙන් නිර්මාණයක් කරනකොට අපේ දුවල පුතාලා දන්නවා විවිධ ඔප්ෂන්ස් තියෙනවා. අපිට අන්ඩු, ඒ කියන්නේ පියවරක් ආපස්සට ගැනීමෙන් අපිට පුළුවන් වෙච්ච වැරද්දක් නිවැරදි කරගන්න. ඉතින් බලන්න කොච්චර පහසුද කියලා. ඒ වගේම තමයි උපකරණ. මම ඉස්සෙල්ලත් කිව්වා ඔයගොල්ලන්ට කඩදාසි ආශ්‍රිත නිර්මාණ කරද්දී කොයිතරම් දේවල් අපිට ඕනේද? අපිට එක මූණක් අඳින්න පින්සල් කීයක් ඕන වෙයිද? විවිධ තුඩ සහිත, විවිධ හැඩ සහිත පින්සල් අපිට අවශ්‍ය වෙනවා. හැබැයි අපි පරිගණක ආශ්‍රයෙන් මේ නිර්මාණය කරද්දී එක software එකක තියෙන tool එකකින් ඒ tool එකේ options වෙනස් කරලා අපිට පුළුවන් මේ නිර්මාණය සිදු කරන්න. ඇත්තටම කියනවා නම් paper based වලදී තීන්ත ගන්න ඕනේ, කඩදාසි ගන්න ඕනේ, මිල අධිකයි. අනිත් එක යම් තැනකට අපි මේ නිර්මාණය කරන්න යනවනම් එතනට කොයිතරම් උපකරණ අපි අරගෙන යන්න ඕනේද? හැබැයි පරිගණක ශාස්ත්‍රයේදී මොකද වෙන්නේ? අපිට කම්පියුටර් එක විතරයි අවශ්‍ය වෙන්නේ. සමහර විට ඊට අවශ්‍ය තවත් පොඩි පොඩි devices කීපයක් විතරයි අවශ්‍ය වෙන්නේ. ඉතින් එතනදී බලන්න ඒ කරන් නිර්මාණය කරන්නත් අපිට අවශ්‍ය උපකරණ ප්‍රමාණයත් අඩුයි. ඒ වගේම අපිට නිර්මාණ කඩදාසි ආශ්‍රිත නිර්මාණයක් කරොත් අපි චිත්‍රයක් ඇඳ කියලා හිතන්න ප්‍රසිද්ධ හොඳ ලස්සන චිත්‍රයක් අපිට පුළුවන් එකයි අඳින්න. එක වගේ එක චිත්‍රයයි අපිට අඳින්න පුළුවන්. හැබැයි අපි කම්පියුටර් බේස් නිර්මාණ කරද්දී අපි ඇඳපු හෝ අපි කරපු නිර්මාණයක් ඕනෑතරම් පිටපත් අපිට ලබා ගන්න පුළුවන් නේද? ඕනම එකක් අපිට ඕන තරම් පිටපත් අපිට ඒක සමාජ ජාල මාධ්‍යක වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් මුද්‍රණය කරලා වෙන්න පුළුවන්, ඕනෑ තරම් පිටපත් අරගෙන බෙදා හැරගන්න පුළුවන්. ඉතින් එහෙම බලනකොට අපිට මේ ප්‍රචාරණය පහසු වෙන්නේ පරිගණක ආශ්‍රිත නිර්මාණවලදී. ප්‍රචාරණය අපහසුයි අපිට කඩදාසි ආශ්‍රිත නිර්මාණවලදී නේද? හරි, හොඳයි. අපි ඊළඟට බලමු මොනවද මේ ග්‍රැෆික් නිර්මාණ. ඒ කියන්නේ
ග්‍රැෆික් ෆීල්ඩ් එකේ ග්‍රැෆික් ක්ෂේත්‍රයේ ඔබට ඉගෙන ගන්න පුළුවන් මොන වගේ මාධ්‍යන්ද එහෙමත් නැත්නම් ඔබට මොන වගේ වෘත්තියක් යෙදෙන්න පුළුවන්ද කියන එක අපි අඳුනා ගනිමු අපිට පුළුවන් marketing and advertising logo social medias user interface publication මේ අනාදී විවිධ නිර්මාණකරණ පැතිකඩයන් පිළිබඳව අද අධ්‍යයනය කරන්න අපි මුලින්ම බලමු මේ marketing and advertising කියලා කියන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ graphic නිර්මාණ marketing වලට advertising වලට භාවිතා කරන්නේ කොහොමද කියලා. ඔයාලා දැකලා ඇති අත් පත්‍රිකා banner पोस्टर अभी पारे तोटे यानकोट अभी ओन तरह मेवागे निर्माण दाकिन ये हेम निर्माण अपे मे प्रवर्धन काट्युतुवल्ट तमय अभी भाविता करानी इतकोट ये सीएलुम निर्माण मे ग्राफिक निर्माण तमय एवगेम अभी तव बेलुव तव शेस्त्र तमय लोगो निर्माण किल कियानी लाछन मंगिता ओयाल दंडम ओयालगे पासलट लाछन आगतीन පාසලේ ලාංඡනය කියලා කියන්නේ අපේ අනන්‍යතාවය. ඒ කියන්නේ අපේ පාසලේ අනන්‍යතාවය. ඒ වගේම අපේ දේශයේ අනන්‍යතාවය තමයි අපේ රාජ්‍ය ලාංඡනයනේ. අපේ රාජ්‍ය ලාංඡනයේ තියෙන ඕනම තැනකදී අපි දන්නවා අපේ මේ ශ්‍රී ලාංකික ජනරජය ගැන තමයි මේ කියවෙන්නේ කියලා. ඉතින් ඒ වගේ බලන්න උදාහරණ මේ VTA වෘත්තීය පුහුණු අධිකාරියේ Vocational Training Authority ඒ ලෝගෝව. ඊළඟට සිරස ටීවී ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය මේ හැම දෙයක්ම මේ ආයතනයේ අනන්‍යතාවය තමයි පිළිබිඹු කරන්නේ. එතකොට ලෝගෝ නිර්මාණ කියලා කියන්නේ එක්තරා වෘත්තීය ශාස්ත්‍රයක්. ඔබට පුළුවන් ලෝගෝ නිර්මාණකරුවෙක් වෙන්න. ඒවා පිළිබඳ අධ්‍යයනය කරලා ඉගෙනගෙන ලෝගෝ නිර්මාණකරුවෙක් වෙන්නත් අපේ පුංචි දුවල පුතාලට පුළුවන්. ඒ වගේම සෝෂල් මීඩියා දැන් කාලේ ගොඩක්ම ප්‍රසිද්ධ දේනේ සමාජ මාධ්‍ය කියලා කියන්නේ. එතකොට සමාජ මාධ්‍ය හරහා අපේ නිර්මාණ බෙදා හදා ගන්න අපිට හරිම පහසුයි. මේ දැන් කරපු නිර්මාණයක් වුණත් රටවල් ගණනාවකට යවා ගන්න පුළුවන් එහෙම නැත්නම් එක තප්පර ගානකින් මුළු ලෝකෙටම උනත් නිකුත් කරන්න අපිට පුළුවන් මේ සමාජ ජාල හරහා. එතකොට මේ සමාජ ජාලා සඳහාත් අපිට පුළුවන් ග්‍රැෆික් නිර්මාණ සිදු කරන්න. එතකොට සමාජ ජාලා සඳහා නිර්මාණ කරන නිර්මාණකරුවෙක් වෙන්නත් ඔයාලට පුළුවන්. ඊළඟට අපි කත් බලමු user interface design. මොනවද මේ user interface design කියලා කියන්නේ? හිතන්න මෙහෙම දෙයක් ඔයාගෙ නිවසේ ඔයාගෙ ගෙමිදුලේ අපි මල්පාත්තියක් හදනවා කියලා හිතමුකෝ. ඒ මල්පාත්තිය හදද්දී ඔයා නිවසට එන පාර දිගේ ඔයා ඒ මැද්ද අවහිර වෙන්න මල්පාත්තියක් හදනවද? අපි එහෙම කරන්නේ නෑනේ. ඒක අපිට එන්න කරදරයි නිවසට එන්න කරදරයි. ඉතින් අපි මොකද කරන්නේ? නිවසට අලංකාරයකුත් එන විදිහට යම් පැත්තකින් යම් වෙන අපි වැඩි හරියක් භාවිතා නොවන තැනකින් අපි ඒ නිර්මාණය ලස්සන ඒ මල්පාත්තිය ලස්සනට නිරහදා ගන්න පුළුවන්. එතකොට අපි ඒ කරේ මොකද්ද? අපේ නිවසට පැමිණෙන මාර්ගය අවහිර නොවෙන්න තමයි අපි මේ සැලැස්ම කරේ. එතකොට මේ user interface design කියලා කියන්නේත් අන්න ඒ වගේ දෙයක්. හිතන්න ඔයා web page එකක් පාවිච්චි කරනවා කියලා. එතකොට web page එක web පිටුවට ඔයා යද්දී ඔයා ඒ web පිටුව load කරද්දී ඔයාට පහසුවෙන් ඔයාට අවශ්‍ය දේ තෝරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි. අපි හිතමු යම් කිසි දෙයක් ඇනෝම් කරන්න ඔයා අන්තර්ජාලය හරහා ඇනෝම් කිරීමක් සිදු කරන්න හදනවා. එතකොට ඔයාට අවශ්‍ය දේ මොකද්ද? ඒකේ වැඩි විස්තර, ඒක මොන පාටද, මොන වගේ දෙයක්ද ලැබෙන්නේ, ප්‍රමාණය කොහොමද, මිල ගණන් කොහොමද? ඔය කියන හැම දෙෙම අපි මේ බලන වෙබ් අඩවිය බලන කෙනාට පහසුවෙන් බලා ගන්න පුළුවන් විදිහට තමයි මේක සකස් කරන්න ඕනේ. එතකොට අපි මුලින්ම මේ ඉන්ටර්ෆේස් ඩිසයින් තුලදී අපි මුලදිම හදනවා අපි මුලදිම සැකැස්මක් හදනවා මේ වෙබ් පිටුව පරිශීලනය කරන්න එන කෙනාට පහසුවෙන් මේක පරිශීලනය කරන්නේ කොහොමද කියන එක. තවත් ඉන්ටර්ෆේස් නිර්මාණයක් තමයි මේ ගේම් ඉන්ටර්ෆේස් කියලා කියන්නේ. අද කාලේ පුංචි ඔයාලා වුණත් හැමෝම කැමති දෙයක්නේ ගේම් කියලා කියන්නේ. එතකොට මේ ක්‍රීඩාවක් මේ ගේම් එකක් නිර්මාණය කරද්දිත් ආරම්භයේ සිටම එහි සිටින පුද්ගලයන් එහි පසුබිම ඒ හැම දෙයක්ම අපි මේ ඉන්ටර්ෆේස් ඩිසයින් වලදී මුලදිම සැකැස්මක් හදලා තමයි නිර්මාණය කරන්නේ. ඒ වගේම තමයි ඇප් ඩිසයින්ස්. ඒ කියන්නේ මොබයිල් ඇප්ස් අපි මොබයිල් එකක අපේ දුරකථනයක අපි භාවිතා කරන ඇප් එකක් අපි පළවෙනි ටච් කිරීම මතම පළවෙනි ක්ලික් එකේ සිටම එතනින් එහාට ගමන් කරන ආකාරය අපි මුලින්ම සකස් කරන්න ඕනේ.
මේක ක්ලික් කරාම මොකද්ද ඕපන් වෙන්නේ මෙතන මේක ටයිප් කරන්න සර්ච් කරන්න කොහොමද ඒ හැම බටන් එකක්ම අපි කලින්ම සැලසුම් කරලා තමයි නිර්මාණය කරන්නේ ඒව තමයි ඉන්ටර්ෆේස් ඩිසයින් කියලා කියන්නේ අද වර්තමානයේ බොහෝ රැකියා බහුල ශාස්ත්‍රයක් තමයි ඉන්ටර්ෆේස් ඩිසයින් කියලා කියන්නේ ඉතින් ඔයාලා කැමති නම් ඔයාලටත් පුළුවන් මේ වගේ ඉන්ටර්ෆේස් ඩිසයිනර් කෙනෙක් වෙන්න ඒ වගේම තව තියෙනවා මේ විචරක් විතරක් නෙමෙයි අපි බලමු තව මොනවද ග්‍රැෆික් නිර්මාණ ශාස්ත්‍රයේ තියෙන්නේ කියලා පබ්ලිකේෂන් පබ්ලිකේෂන් කියලා කිව්වහම අපේ පොත් සැකසුම් මැගසීන්ස් ඕගොල්ලෝ නවල් නවකතා කෙටි කතා ඒ පොත් දැකලා තියෙනවනේ එතකොට ඒ වගේ පොත් එහෙම නැත්නම් නිවුස් පේපර්ස් මැගසීන් වලදී ඒ පොත් සැකසුම් කරන්න වෙනම කොට වෙනම පැතිකඩක් තමයි මේ පබ්ලිකේෂන් කියලා කියන්නේ එතකොට ඒකත් එක් වෘතියක් තමයි ග්‍රැෆික් නිර්මාණ ශාස්ත්‍රයේ තවත් වෘතියක් තමයි මේ පබ්ලිකේෂන් සම්බන්ධ වෙන්නේ ඒ වගේම තවත් තියෙනවා අපිට පුළුවන් पैकेजिंग ගැන දැනගන්න पैकेजिंग දැන් ඔයාලා සුපිරි වෙළඳ සැලකට ගියොත් නේද අපි දකින්න හැම තැනම තියෙනවා විවිධ බඩු අපිට මිලදී ගන්න ඒ බඩු නිකම්මද දෙන්නේ අපි හිතමු බීම බෝතලයක් දෙනවා කියලා බීම බෝතලයක් විකුණනවා කියලා ඒ බීම බෝතල නිකම්ම බෝතලයකට බීම දාලා දෙනවා නෙමෙයි නේද ඒක ලස්සනට අසුරලා වෙන්න පුළුවන් මූඩිය වෙනස් කරලා වෙන්න පුළුවන් ඒකේ ලස්සන ලේබල් එකක් තියනවා වෙන්න පුළුවන් නැත්තම් ඕගොල්ලෝ ආස කරන කෙටි කෑමක් හිතන්න ඒ කෑම අසුරවලා තියෙන දවටනේ ගැන හිතන්න නේද විවිධ නිර්මාණ තියෙනවා විවිධ ආකාරයේ ලස්සන අපි ආකර්ෂණීය පින්තූර යොදාගත්ත නිර්මාණ වලින් අපිට පුළුවන් අපේ අපි ගන්න ප්‍රොඩක්ට් එක අපේ අපි ගන්න නිෂ්පාදනයක් හරි ලස්සනට අපේ අතට ගන්න එතකොට අපි ඒකට ආකර්ෂණය වෙලා එක ගන්න නම් ග්‍රැෆික් නිර්මාණ ශිල්පියා ඒක ලස්සනට නිර්මාණය කරලා අපිට ඉදිරිපත් කරන්න ඕනේ. එතකොට ඒවා අපි පැකේජින් යටතේ ඒ කියන්නේ අපි ඒ සම්බන්ධව හැදෑරුවොත් අපිට පුළුවන් එවැනි නිර්මාණ ශිල්පියෙක් වෙන්න. මේ බලන්න මේ වගේ ඇසුරුම් නිකම් අපිට අපේ අපි ගන්න මිලදී ගන්න දෙයක් දෙනවට වඩා අපිට ලස්සනට ලස්සන කවර් එක ලස්සන දවටනියක දාලා අපිට පුළුවන් ඒ නිෂ්පාදනය ලබා ගන්න. ඊළඟට තවත් පැතිකඩක් තවත් ප්‍රසිද්ධ දෙයක් motion graphic designs. මොනවද motion graphic කියලා කියන්නේ? animate වෙන ඕනම නිර්මාණයකට අපි කියන්නේ අපිට කියන්න පුළුවන් motion graphics කියලා. මොනවද? ඔයගොල්ලෝ දැකලා තියෙනවද? චුට්ටක් හිතලා බලන්න අපි ටීවී channel බලනවනේ නේද? ටීවී වැඩසටහන් බලනවනේ. ඒ වැඩසටහන් වලදී අපි හිතමු අවුරුදු කාලෙට එහෙම නැත්නම් වෙසක් කාලෙට නත්තල් කාලෙට වගේ විශේෂ උත්සව අවස්ථා කාලවන් වලදී ඒ තිරය වෙනස්කම් අපි දකිනව නේද? අපි හිතමු අවුරුදු කාලෙදී නම් අපේ ඒ රූපවාහිනී තිරයේ එක් කොනක එරබදු මල් පොකුරක් උඩ කොහෙක් ඉන්නවා කොහා කෑ ගහනවා පියාඹල යනවා එහෙම නැත්නම් වෙසක් නම් වෙසක් කූඩුවක් තියනවා වෙන්න පුළුවන් වෙසක් කූඩුවේ රැලි ලෙල දෙනවා වෙන්න පුළුවන් නත්තල් කාලයේ නම් හිම වැටෙනවා වගේ වෙන්න පුළුවන් නේ ඒ අපි පුංචි අපි දැකලා තියෙන දේවල්නේ ඒ වගේම තමයි ඔයාලා හැමෝම කාටුන් අරඹන අයනේ එතකොට ඒ කාටුන්ස් වල අතපය චලනය වෙන විදි ඕනතරම් අපි දැකලා තියෙනවනේ නේද එහෙමත් නැත්නම් අපි ක්‍රිකට් තරඟ බලනවනේ ඒ තරඟයකදී ලකුණු පුවරුව එන විදිය එහෙම නැත්නම් ඒක වෙළඳ දැන්වීමකින් පස්සේ අපිට ඒ නැවතත් අපි ඒ channel එකට ඒ තරඟාවලියට යොමු වෙද්දී අපිට දකින්න හම්බෙනවනේ ඉන්ට්‍රෝ කියලා අපි කියන්නේ ඉතින් ඕ වගේ මේ හැම චලනය සහිත නිර්මාණයකටම අපි කියනවා motion graphic designs කියලා. එතකොට motion graphics කියලා කියන්නේත් මේ වර්තමානයේ ගොඩාක්ම ප්‍රචලිත නිර්මාණ ශිල්පයක්. ඉතින් පුංචි දුවල පුතාලටත් පුළුවන් මේ වගේ විවිධ පැතිකඩ ඔස්සේ graphic නිර්මාණ තමුන් ආස දෙ. තමුන් ආස කරන්නේ මොන වගේ නිර්මාණ පැතිකඩක්ද කියලා තෝරගෙන මේ දේවල් හදාරන්න. ඒ වගේම ඒව හදාරලා නිපුණ ශිල්පියෙක් බවට පත් වෙලා ඒ වෘත්තියෙන් ඒ වෘත්තියේ ඉහළටම යන්න පුළුවන් වෙන්න පුළුවන් වෙනවා. අද අපේ දුවල පුතාලා ඉගෙන ගත්තා මේ ග්‍රැෆික් නිර්මාණ ශිල්පය කියලා කියන්නේ මොකක්ද කියන එක. ඒ වගේම මේ ග්‍රැෆික් නිර්මාණ කියලා කියන්නේ ඉතා රසවත් මාතෘකාවක් කියලත් මම හිතන්නේ අපේ දුවල පුතාලා තේරුම් අරන් තියෙන්නේ. ඉතින් මෙවැනි තවත් රසවත් පාඩම් මාලාවක් සමගින් හමු වෙන්න අද දින මම ඔබගේ නිවසින් සමු ගන්නවා. සියලු දෙනාට සුබ දවසක් ආයුබෝවන්.